वर्तमान श्रीलंका जातिक क्रिकेट कंडायमे इन ज्येष्ठतम क्रीडके तमाय एंजेलो मैथ्यूस काल्याक आबाद निसा पंदोयमीन ऐत्तिला हिटु मैथ्यूस नेवतवतावाक तुंगिरेव क्रीडके एक विदियट वेडपेन्नन्न आरंभ करनवा श्रीलंका कंडायम अवसान वतावट सेल्लम कल तरंगावलियेदी काटत तोगे मैथ्यूसटात लोकु वियेकयक् लबिला तियेन मे काले मे दवस्वल मोनवद करन्ने कियला क्रिक इन्फो वेब अडवियेक मैथ्यूस कियला तिबुना දැන් සති 4ක් පුරා ගෙදරට වෙලා ඉන්නවා බිරිඳගෙන් මට ගොඩක් උදව් ලැබෙනවා මම මගේ පවුලයට වඩා ගොඩක් දුර ගමන් යනවා ගෙදර ඉන්න කාලේ අඩුයි ඒ නිසා මට මේ විවේකයේ ඒ අහිමි වූ කාලය සඳහා වැදගත් මේ කාලේදී ඊයුම් පියුම් ඉගෙන ගන්නත් උත්සාහ කරනවා මේ විදිහට උයන් ඉගෙන ගන්න මැතිව්ස් අවසන් තරගාවලියේ හොඳ දක්ෂතාවක් වගේම යෝග්‍යතාවක් පෙන්වීම ගැන කියන්නේ මෙහෙම කතාවක් ඒ සීල් දේ වෙනස් කරන්න එක දවසක පුළුවන් කියලා හිතුණා මොකද අවුරුදු කිහිපයක් මම ආබාධවලට ලක් වෙලා විටින් විට කණ්ඩායමෙන් එළියට ගියා ඒ නරක කාලේ මට ගොඩක් කරදර වුණා මම ඇත්තටම කල් කිරුණා දවසක් මම අවදි වෙලා තීරණය කළා මා දැන් කරන දේවල් වෙනස් කරන්න ඕන කියලා සීට් 100ක් ආබාධ නැති වෙන්නේ නැහැ නමුත් මහන්සි වෙලා ආබාධ අවම කරගන්නවා කියලා හිතලා උත්සාහ කළා මමගේ පුහුණුකරු ඩිල්ෂාන් සමග කතා කරලා තීරණය කළා ආහාර සම්බන්ධව අතිශයින් පරිස්සම් වෙන්න ඕන කියලා ඒ වගේම ජිම් එකේ විවිධ දේවල් අත්දහා බැලුවා මාස 3ක් යනකොට මට සැහැල්ලුවක් සහ වේගවත් බව දැනුණා ඒ සියලු දේට බෞද්ධ චිකිත්සකවරුන් පුහුණුකරුවන් සහ මට උදව් කළ සියලු දෙනාට ස්තුති වෙනවා මේ තත්ත්වය මම දිගටම පවත්වාගෙන මට්ටමට පැමිණියේ නැහැ. ඒ ආහාර සම්බන්ධව මම විනයගරුක නොවුන නිසා. මීට කලින් ඒ පාලනය කරන්න තිබ්බනම් හොඳයි. නමුත් ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. මට ඉලක්ක සපුරා ගැනීමට තවත් කාලයක් තියෙනවා. නමුත් අතීතය වෙනස් කළ නොහැකි නිසා මම පසුතැවෙන්නේ නැහැ. කොදෙව් සංචාරයේ දක්ෂතාව එක්ක තරුණ වුණා කියලා තමයි මැතිව්ස් කියන්නේ. මගේ ශාරීරික යෝග්‍යතාවත් සමග තමයි කොදෙව් තරගාවලියේ ප්‍රතිඵලය ආවේ. මම වයස අවුරුදු 20-21 කාලේ හිටිය මට්ටමට එන්න පුළුවන් වුණා. පඳු රැකීමත් වෙහෙස මහන්සි වී කළා. ක්‍රීඩාවට මේ සියලු දේ වැදගත්. ඒ විදිහට තමයි මැතිව්ස් අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.